සිංහල ස්ටෝරිකැප්ස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ පොඩි කාලේ ඉඳන් ආදරෙන් බලාගත් තමන්ගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න ඉතාලියේ ඉන්න හොඳම කෝටිපති පුතෙක් දවස් 30කට හිඟන්නේක් වෙන My Secret Billionaire කියන සුපිරිම මූවී එක. මූවී එක පටන් ගන්නෙ ෆෙරෝ කියන සුපිරි බිලියන පැතියා එයාගේ ලක්සරි ලයිෆ් එක ගත කරන දර්ශන පෙළකී. මේ ෆෙරෝ කියන පුද්ගලයා ඉපදුනේ ඉතාලියේ සාමාන්‍ය පවුලක. ඔහු පොඩි කාලේ ඉඳලා එයාගේ තාත්තට ගොඩාක් කිට්ටුයි. ඉතින් එයාගේ තාත්තා ෆෙරෝට හැමදේම හොඳින් කියලා දීලා ඔහු ඇමරිකාවට යවනවා රැකියාවක් කරන්න. ඊට පස්සේ ෆෙරෝ හොඳ ව්‍යාපාරයක් පටන් අරගෙන ඉතාලියේ සුපිරිම කෝටිපතියෙක් බවට පත් වෙනවා. ඇත්තටම මෙයා හොඳ කඩවසම් තරුණෙක් වගේම විනෝදයට ගොඩාක් බරයි. ඒ වගේම එයා ගෑනුන් කෙරෙහි ලොකු කැමැත්තක් දක්වන සල්ලාලෙකු කියලා ගොඩාක් ප්‍රසිද්ධයි. මෙයාට ඇත්ති විශාල ධනයක් තියෙන නිසා සල්ලිවලට ආස ගෑනුන් ගොඩාක් මෙයාව ආශ්‍රය කරනවා. කොහොම නමුත් ෆෙරෝගේ තාත්තා මේ ගැන ගොඩාක් වද වෙනවා. සල්ලි නිසා ගැහැණුන් ගොඩාක් මෙයාට ලං වුණත් අවංක ආදරයක් තාම මෙයාට ලැබිලා නැති නිසා තාත්තා ගොඩාක් දුකින් ඉන්නේ. දවසක් ෆෙරෝ තමන්ගේම ගුවන් යානයේ ගුවන් නියමුවරියත් සමග සංචාරයක් ගිහින් ඇවිත් ව්‍යාපාරය ගැන කතා කරගන්න ඔෆිස් එකට ඇවිල්ලා එයාගේ මැනේජර් වන ලෝරන්ස්ව හම්බෙනවා. ලෝරන්ස් කියනවා ෆෙරෝ සමග කරට කර ව්‍යාපාර කරන තරගකරුවෙක් සමාගමේ කොටස් වැඩියෙන් මිලදීගෙන ව්‍යාපාරය අයිති කරගන්න හදනවා කියලා. ඉතින් ඇත්තටම ෆෙරෝට ඒ ව්‍යාපාරිකව පේන්න බෑ. ඉතින් ෆෙරෝ කියනවා තව මිලියන 60ක් වියදම් කරලා දාලා කොටස් 5000ක් අරන් දාන්න කියලා. දවසක් ෆෙරෝ ලස්සන කාන්තාවක් සමග සාදයකට ගිහින් ඉන්නකොට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඇයි කියන්නේ ෆෙරෝගේ තාත්තා ගොඩක් අසාධ්‍ය වෙලා ඉන්න අතර ඔහුට අවසන් වරට එයාගේ පුතාව බලන්න ඕනේ කියලා ඉල්ලනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා තාත්තට ගොඩක් ආදරය කරන ෆෙරෝ ෂණිකවම ලෑස්ති වෙලා පරණ මතකයන් මතක් කරමින් ඉතාලියට යනවා. තාත්තගේ ගෙදර ආපු ෆෙරෝ මුලින්ම හම්බෙන්නේ එයාගේ අම්මව. ඇය කියනවා මුදල් වලට වට වෙලා ඉන්න කාන්තාව නිසා ඔහුට සැබෑ ආදරේ හම්බෙන්නේ නැති වෙයි කියලා තාත්තා ගොඩාක් අනසල්ලෙන් ඉන්නේ කියලා. පසුව ෆෙරෝ ඉක්මනින්ම තාත්තා ළඟට යනවා. ඔහු ඉන්නේ ගොඩාක් අමාරුවෙන්. තමන්ගේ පුතාව දැක්කට පස්සේ ගොඩාක් හැඟීම් බර වෙලා මේ වෙනකම් කිසිම දෙයක් පුතාගෙන් ඉල්ලලා නැති තාත්තා අන්තිම වතාවට මහා පුදුම දෙයක් ඉල්ලනවා. ඒ තමයි ෆෙරෝ එයාගේ ව්‍යාපාර වලින් සහ මහා ධනස්කන්ධයෙන් ඈත් වෙලා මාසයක් යනකම් නිවාසයක් හෝ කිසිම දෙයක් නැතුව කොහෙට හරි ගිහින් තනියම ජීවත් වෙන්න කියලා. ඒ වගේම කිසිම වෙලාවක ඔහුගේ ප්‍රසිද්ධ ව්‍යාපාරික නාමය පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලනවා. තාත්තා මේ වගේ දෙයක් ඉල්ලන්නේ මොකටද කියලා හිතාගන්න බැරි ෆෙරෝ ප්‍රශ්නේ කල් දාන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ෆෙරෝ තාත්තගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා. අවසානයේ තාත්තා මිය යමින් පස්සේ ෆෙරෝ ඔෆිස් එකට ගිහින් එයාගේ මැනේජර්ට කියනවා ඔහු දවස් 30ක් යනකම් ඔෆිස් එකට එන්න වෙන්නේ නැහැ කියලා. පසුව ෆෙරෝ කිසිම කෙනෙක්ට අඳුර ගන්න බැරි වෙන්න එයාගේ හැඳුනුම්පත් එයාගේ ඩ්‍රයිවර්ගේ එකත් එක්ක මාරු කරගෙන පොඩි බෑග් එකක් විතරක් අරගෙන නිව්යෝක් නගරයට එනවා. මේදී ෆෙරෝ පීට්සා කඩයක් ළඟට ගිහින් ඔහුට රැකියාවක් අවශ්‍ය බව කිව්වා. කඩේ අයිතිකාරයා ඔහුට බැනලා එලව ගන්නවා. ඉතින් අතේ සල්ලිත් නැතුව මුළු දවසම බඩගින්නේ රස්සාවල් හොයපු ෆෙරෝ රාත්‍රියේදී බාර් එකට ගිහින් ඕනි කෙනෙක්ට නිකන් ලබා දෙන ඔලිව් ගිඩි ටිකක් කාලා උණු වතුර එකක් ඉල්ල ගන්නවා. මේ වෙලාවේදී ඒ ළඟ හිටපු තරණියක් මේ ලස්සන කොල්ලව දැකලා ඇවිත් ෆෙරෝගෙන් විස්තර අහනවා. ඔයා කොහෙද නැවතිලා ඉන්නේ? මොනවද රස්සාව? නමුත් ඉතින් ෆෙරෝ ඔහුට තාම හරියට රැකියාවක් නැති බවත් ඉන්න තැනකුත් නැහැ කියලා කිව්වට පස්සේ ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් යාව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හැබැයි ඉතින් ෆෙරෝ ගොඩක් කඩවසන් නිසා තවත් පිටා කියන ගෑනු කෙනෙක් ෆෙරෝ ළඟට ඇවිත් වාඩි වෙනවා. එයා නම් ඉතින් ටිකක් මහත වැඩිය ලස්සන නැති ගෑනු කෙනෙක්. උනත් ෆෙරෝට අද රාත්‍රියේදී නවතින තැනක් නැහැ කිව්වට පස්සේ පිටා ඔව්ව ඇයගේ ගෙදරට හොරෙන්ම එක් කරගෙන යනවා. එහිදී ෆෙරෝ දකිනවා තවත් ලස්සන ගැහැණු කෙනෙක් පුටෝඩ නිදාගෙන ඉන්නවා. ඒ ගැන ඔහු පිටාගෙන් ඇහුවත් ඇය මොකුත් කියන්නේ නැතුව ෆෙරෝව කෙලින්ම නිදර කාමරයට යවනවා. ටික වෙලාවකින් පිටා සරාගී ඇඳුමක් ඇඳගෙන ෆෙරෝ ළඟට ඇවිත් ඔහුත් සමග සතුටු වෙන්න හැදුවත් ෆෙරෝ ඒකට කැමති වෙන්නේ නැහැ. ඔහු බොරුවට කියනවා ඔහුට එහෙම දෙයක් කරන්න විදිහක් නැහැ. ඔහු සමලිංගිකයෙක් කියලා. ඒක ඇහුවට පස්සේ පිටාට තරහා ගිහින් ෆෙරෝට බිම නිදාගන්න කියලා ඇය ඇඳේ නිදාගන්නවා. නමුත් පිටාගේ ගෙරවලින් සා ෆෙරෝට නිින්ද යන්නේ නැහැ. ඉතින් ඔහු නැගිටලා ගිහින් පුටුවේ නිදාගෙන හිටපු ලස්සන ගැහණු කෙනා දිහා බලාගෙන ඉද්දී එයාට ඇහැරලා හයියෙන් කෑ ගහනවා. පසුව පිටා ඇවිත් ෆෙරෝව ගෙදරින් එළියට දැම්මට පස්සේ ෆෙරෝ මෙයාලා දෙන්නගෙන් කාටවත් වැරද්දක් කළේ නැති එකට මෙයාලා කනගාටු වෙනවා. ඉතින් දැන් ෆෙරෝ ඉන්න තැනකුත් නැතුව පාරේ ඇවිදගෙන යද්දී මැරයෝ දෙන්නෙක් ඇවිත් ඔහුව මංගොල්ල කන්න හදන නිසා ෆෙරෝ ඔවුන් දෙන්නට ගහලා නිවාස සංකීර්ණයකට ගිහින් හැංගෙනවා. නමුත් කාන්තාවක් ෆෙරෝ ඔවුන්ගේ ගෙදර ළඟ ඉන්නවා කියලා දැකලා හොරෙක් ඇවිත් කියලා පොලිසියට කෝල් කරනවා. ඉතින් පොලිසියෙන් ඇවිත් ඔහුව අල්ලගෙන ගිහින් හිරකූඩුවට දැම්මට පස්සේ
එතින්දී ෆෙරෝට විශාල අපරාධයක් කරපු පුද්ගලයෙක් ඇවිත් කරදර කරන්න හදපු නිසා ඔවුන් අතර රණ්ඩුවක් ඇති වෙනවා. ෆෙරෝ වගේ ලොකු සල්ලිකාර සැපට ජීවත් වුණ බලවත් මිනිසෙක් මේ වගේ දුක් විඳින එක කොච්චර අමාරු නම් එයාගේ තාත්තට වුණ පොරොන්දු ඉටු කරන්න ඕන නිසා මේ හැම දෙයක්ම අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා. පසුවදා උදෑසන පොලිසියෙන් ඇවිත් ඔහුට කරදර කරපු මැරියෝ දෙන්න අල්ලගත්ත නිසා ෆෙරෝට නිදහස ලබා දෙනවා. නමුත් ෆෙරෝ උදේ ආහාර වේල පොලිසියෙන් ඉල්ලවත් ඔහුට ඒකනම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් හොඳටම බඩගිනි වෙලා ඉන්න ෆෙරෝ ඕගේ බෑග් එකේ තියෙන කොණ්ඩම් පැකට් එකයි 750කුයි දීලා කෑම වේලක් ගන්න උත්සාහ කළත් කඩකාරයා ඔහුට බැනලා එලව ගන්නවා. මේ අතර අපිට අර කලින් පිටාගේ ගෙදරදී හම්බුන ලස්සන ගැහණු කෙනා පාරේ ඇවිදගෙන යද්දී කවුද එයාගේ පස්සෙන් එනවා දැකලා ඇයට අතීතයේ සිද්ධ වුණ භයානක සිද්ධියක් මතක් වෙලා ගෙදරට දුවගෙන යනවා. මේ ගෑනු කෙනාගේ නම තමයි ඩයන්. එයා ගෙදර ආව ගමන් එයාගේ අම්මා එයාට බල කරනවා ඇවිත් තියෙන ප්‍රොපෝසල් එකට එයාට කැමති වෙන්න කියලා. නමුත් ඩයන් නම් ඒ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. පේන විදියට නම් අතීතයේ එයාට මොනා හරි නරක දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දී බංකුවක් උඩ රාත්‍රියේ ගත කරපු ෆෙරෝ උදේ නැගිටලා ගිහින් එයාගේ අතේ ඉතුරු වෙලා තියෙන 750 දීලා මොනව හරි කෑම ටිකක් ගන්න උත්සාහ කරනවා. නමුත් 750ට කන්න දෙයක් මෙතන නැති වුණත් ගොඩාක් කරුණාවන්ත වෙලෙන්දා ඔහුට නොමිලේම හොඩ්ඩොක් එකක් දෙනවා. පසුව ෆෙරෝ පාරේ ඇවිදන් යනකොට වෑන් රථයකට හැප්පෙනවා. ඉතින් වෑන් රථයේ රීදුරු ඇවිත් ෆෙරෝට නැගිට්ටවලා ඔහුට උදව් කරනවා. පසුව මොවුන් විස්තර කතා කර කර ඉන්නකොට ෆෙරෝ මෙයාගෙන් අහනවා එයාට මොකක්කෝ රැකියාවක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෑන් එකේ රියදුරු කියනවා එයාගේ ගණදෙනු කාර්යයකට රියදුරෙක් අවශ්‍ය වෙලා තියෙනවා, කැමතිනම් ෆෙරෝව එතෙන්ට එක්කගෙන යන්නම් කියලා. පස්සේ මෙයාලා දෙන්න අදාළ තැනට ගියාට පස්සේ ඒ ගෙදර අයිතිකාරය වන කර්ටිස් සහ එයාගේ බිරිඳ කැට් අතර දික්කාසය ආදාය පිළිබඳ ලොකු රණ්ඩුවක්. මේ කර්ටිස් කියන්නේ අහංකාර සල්ලි තියෙන කිසිම අනුකම්පාවක් නැති මිනිසෙක්. ඔහු ෆෙරෝට කියනවා රියදුරු රැකියාව වගේම තව වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ඒ හැමදේටම ඔහුට හම්බ වෙන්නේ ඩොලර් 600ක් වගේ පොඩි මුදලක් කියලාත් ඔහු කියනවා. මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නකොට කැට් ෆෙරෝදියා අමුතු විදිහකට බලාගෙන ඉන්නේ. කොහොම නමුත් ෆෙරෝට වෙන කරන්න දෙයක්වත් නැති නිසා එයා ඒ ජොබ් එකට කැමති වෙලා හෙට ඉඳලම වැඩට එන්නම් කියලා යන්න හදද්දී කැට් ඇවිත් අද රාත්‍රියේදී තියෙන සාදයට සේවකෙක් ඕනේ නිසා ෆෙරෝව අදම මෙහි නතර කරගන්න යෝජනා කරනවා. ඉතින් රාත්‍රියේදී බීමතින් ඉන්න මිනිස්සු ෆෙරෝට හරිම පහත් විදිහට තමයි සලකන්නේ. සාදේ ඉවරුණාට පස්සේ බීමතින් ඉන්න පුද්ගලයෙක් ගෙදරට ගිහින් දාන්න සිද්ධ වෙනවා. මේ අතරතුරේදී ෆෙරෝ එයාගේ මැනේජර්ට කෝල් කරලා ආයතනයේ වැඩ කරන සියලුම සේවකයන්ට ඩොලර් 5000 ගානේ බෝනස් එකක් දෙන්න කියලා උපදෙස් දෙනවා. මොකද එයාට දැන් දැනෙලා තියෙන්නේ පොඩි පඩියකට වැඩ කරන එක කොච්චර අමාරුද කියලා. රාජකාරිවලින් පසුව ෆෙරෝ එයාගේ කාමරයට එද්දී බීමතින් ඉන්න කැට් කාමරයට වෙලා ෆෙරෝ සමග නිදා ගන්න ඕනි කියනවා. මේ වෙලාවේදී එයාගේ දුව නැන්සි ඇවිත් දොරට තට්ටු කරනවා ඇහිලා කැට් ඇඳයට හැංගෙනවා. ඉතින් නැන්සිටත් ඕන වෙලා තියෙන්නේ ෆෙරෝ එක්ක අද නිදා ගන්න. නමුත් ෆෙරෝ නම් ඒකට ප්‍රතික්ෂේප කරනවා. එතකොටම කර්ටිස් දොරට තට්ටු කරනවා ඇහිලා නැන්සි ගිහින් බාත්รูම් එකේ හැංගෙනවා. ඉතින් දැන් කර්ටිස්ටත් ඕන වෙලා තියෙන්නේ ෆෙරෝ එක්ක සමලිංගික සම්බන්ධතාවයක් ඇති කරගන්න. නමුත් ෆෙරෝ කියනවා එයාට ඉක්මනින් බෝ වෙන ලිංගික රෝගයක් තියෙනවා කියලා. ඒක අහපු කර්ටිස් ඉක්මනින්ම මෙතනින් එළියට ගියාට පස්සේ ෆෙරෝ කොහොම හරි නැන්සිවත් කාමරෙන් එළියට දානවා. හැබැයි ඉතින් මෙයා කැට්ව නම් එළියට දාන්නේ නැහැ. අවදා උදේ ෆෙරෝ කර්ටිස්වත් එක්කගෙන කම්පැනි එකට එනවා. මෙතෙන්දී ඔහුට කලින් දවසක පිටාගේ ගෙදරදී හම්බුන ඩයන්ව දකිනවා. ෆෙරෝ ඇයත් එක්ක කතා කරන්න හැදුවත් ඩයන් නම් ෆෙරෝව ගණන් ගන්නේ නැහැ. දවසක් ඩයන්ට කවුද ලස්සන මල් පොකුරක් කියලා. හැබැයි ඒක කාගෙන්ද කියලා නම් ලියලා නැහැ. එදා සවස ඩයන් වැඩ ඇරලා ගෙදර යන්න රෙඩි වෙද්දී කර්ටිස්ගෙන් කෝල් එකක් එනවා. ඔහු ඩයන්ට කියනවා එයාගේ බෑග් එක ඔෆිස් එකේ දාලා ඇවිත් ඒක ඉක්මනින්ම ගෙදරට ගෙනත් දෙන්න කියලා. ඒත් ඩයන් කියනවා ඇයට දැම් අවමංගල්‍යයකට යන්න තියෙනවා කියලා. නමුත් කර්ටිස් කියනවා බෑග් එක ගෙනත් දීලා යන දිහාවක යන්න කියලා. ඉතින් ඩයන් බෑග් එකත් අරන් ගෙදර ආවට පස්සේ ෆෙරෝව ආපහු හම්බෙනවා. වගේම කර්ටිස් කියනවා ඩයන්ව අවමංගල්‍ය තියෙන තැනට ගිහින් දාන්න කියලා. ඉතින් මේක හොඳ චාන්ස් එකක් කරගත්තු ෆෙරෝ ඩයන් එක්ක ටිකක් යාළු වෙනවා. එදා පිටාගේ ගෙදරදී උන දේ ගැන සමාව ඉල්ලනවා වගේම ඔෆිස් එකට මල් පොකුරක් එව්වේ එයා කියලා පිළිගන්නවා. දැන් නම් ඩයනොත් ෆෙරෝ එක ටිකක් හොඳින් කතා කරනවා. ඉතින් එයාලා අවමංගල්‍යයේදී මෝඩ පූජකවරයා කියන කතා අහගෙන ඉඳලා එන ගමන් ෆෙරෝ යෝජනා කරනවා කෝපි එකක් බොන්න යමුයි කියලා. ඔහුට මේ වෙලාවේදී සල්ලි තියෙන්නේ කෝපි කෝප්පයක් ගන්න විතරයි කියලා තෝ කියනවා. ඩයන් මෙහෙම කතා කරමින් ඉද්දි කියනවා එයාගේ සැමියා නැති වුණාට පස්සේ පළවෙනි වතාවට තමයි මෙහෙම පිරිමියෙක් එක්ක කතා කරද්දී ලොකු ලෙන්ගතුමක් දැනුනේ කියලා. කෝපි එක බීලා ඉවර වෙලා එන ගමන් ඩයන් කියනවා කර්ටිස්ගේ නපුරු සහ අසාධාරණ වැඩ නිසා
එයාට එයාගේ ජොබ් එක පා වෙලා තියෙන කියලා. ඉතින් එයා මේ දවස්වල වෙනත් රැකියාවක් හොයන ගමන් ඉන්න කියලා කියනවා. කොහමරි දැන් මේ දෙන්න අතර ආදර සම්බන්ධයක් ගොඩනැගිලා. ඉතින් මෙයාලා ජයන්ගේ ගෙදර ළඟට ආවට පස්සේ එයාලා දෙන්න කිස් කරන්න පටන් ගන්නවා. හැබැයි ඩයන්ගේ දෙමාපියනොත් මේක හොරෙන් බලාගෙන තමයි ඉන්නේ. කොහමරි ඩයන් නිවාඩු දවසේ නැවත හමුවෙමු කියලා පොරොන්දු වෙලා එතනින් යන්න යනවා. නමුත් කර්ටිස් ඩයන්ගේ නිවාඩු දවසටත් එයාට අමතර වැඩක් පටවලා. ඉතින් දැන් වෙන කරන්දරයක් නැති නිසා ඩයන් ෆෙරොත් එක්කම ඒ වැඩවලට යනවා. මේ දේවල් මෙහෙම වෙද්දී දවසක් නැන්සි කම්පැනි එකට ඇවිත් ෆෙරෝ ගැන කර්ටිස්ට කම්ප්ලේන්ට් කරනවා. ඇයි කියනවා ෆෙරෝ ඇයගේ කාමරයට ඇවිත් ඇයට බලහත්කාරකම් කරන්න හැදුවා කියලා. ඉතින් මේ බොරු කතාව ආපු කර්ටිස් ෆෙරෝට එන්න කියලා එයාට හරිම පහත් විදිහට බණිමින් අපහාස කරනවා. ඒ විතරක් නෙමෙයි ඔව්ව රස්සාවෙන් අස් කරනවා කියලත් කියනවා. ඉතින් මෙහෙම ෆෙරෝට අපහාස කරනවා බලන් ඉන්න බැරුව ඩයන් එතනට ඇවිත් කර්ටිස්ට හොඳටම බණිනවා. මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා කියලා. දැන් ඉතින් දෙන්නටම ජොබ් එක නැති වුණා. නමුත් ඒ ගැන මෙයාලට ලොකු දුකක් නෑ. මොකද දැන් ඩයන්ට ජොබ් එකට වැඩිය කිසිම දෙයක් නැති ෆෙරෝව ගොඩක් වටින නිසා. ඩයන් ෆෙරෝට අදරා එයාලගේ ගෙදර කෑමකට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ෆෙරෝ ගෙදර ආවට පස්සේ ඩයන්ගේ දෙමාපියන් ෆෙරෝගෙන් එක එක ප්‍රශ්න අහනවා. එයාලා ෆෙරෝට තාම ඉන්න තැනක්වත් ජොබ් එකක්වත් නෑ කියලා දැනගත්තම මේ සම්බන්ධයට ඔවුන් කොහෙත්ම කැමති වෙන්නේ නෑ කියලා කියනවා. දැන් නම් තත්ත්වෙ පොඩ්ඩක් දරුණුයි වගේ. කොහොම වුණත් ඩයන් එයාගේ දෙමාපියන් පොඩ්ඩක් ෂේප් කරලා හැමෝම එකට ඉඳගෙන කෑම ගන්නවා. ඉතින් දවස් ගානකින් හරියට කෑමක් නැති ෆෙරෝ කෑම කන හැටි දැකලා මෙයාලා දෙන්නට තවත් කනගාටුයි. කොහොම නමුත් අවසානයේදී ෆෙරෝ ඩයන්ට සමුදීලා කර්ටිස්ගේ ගෙදරට යනවා. එයා වැඩ කරපු දවස් ගානට සල්ලි ගන්නයි එයාගේ ඇඳුම් ටික ගන්න. හැබැයි ඉතින් ෆෙරෝ ගෙදරින් යන එකට කැඩනම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. පසුවදා උදෑසන ෆෙරෝ සහ ඩයන් හැමතැනම ගිහින් ජොබ් එක හොයාගන්න ගොඩක් උත්සාහ කළත් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඩයන් යෝජනා කරනවා පහුගිය වසර කීපෙම ඇය ඉතුරු කරගත්ත සල්ලි වලින් අලුත් ව්‍යාපාරයක් පටන් ගමු කියලා. ඒක ලොකු අවදානමක් වුණත් ෆෙරෝ මේ ව්‍යාපාරයේ හවුල්කරුවෙක් වෙනවා නම් ඇය මේ වෙනකල් උපයාගත්ත හැම සතයක්ම ව්‍යාපාරයට යොදවන්න කැමතියි කියලා ඇය කියනවා. ඉතින් ෆෙරෝට ඇය ගැන හරි පුදුමයි. කොහොම නමුත් ෆෙරෝට නම් මේ ව්‍යාපාරයට යොදවන්න කීයක්වත් අතේ නැහැ. නමුත් ඔහු දන්න බිස්නස් ට්‍රික්ස් ඩයන් එක බෙදාගෙන ව්‍යාපාරය පටන් ගන්න ලොකු සපෝට් එකක් දෙනවා. දවසක් රාත්‍රියේදී මෙයාලා දෙන්න ඩිනර් එකට ගිහින් ඩ්‍රින්ක්ස් ටිකක් එහෙම අරගෙන ෆෙරෝ කුලියට නැවතිලා ඉන්න ගෙදරට එනවා. එයිදී මෙයාලා ටික වෙලාවක් සිපගනිමින් හිටියන් ඩයන් වැඩිය දුරක් යන්න කැමති නැහැ. ඉතින් ෆෙරෝ ඇගින් ඒකට හේතුව ඇහුවට පස්සේ ඇය තමන්ගේ අතීත කතාව කියන්න පටන් ගන්නවා. ඩයන්ගේ සැමියා මැරලා තියෙන්නේ අධික මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඉතින් ඔහු මියාන බව දැනගත් ඩයන් ඉක්මනින්ම ගිහින් තියනවා ඔව බලන්න. නමුත් ඒ වෙලාවේදී සැමියාගේ යාළුවෙක් ඇයට බොරුවක් කියලා රවට්ටලා ඩයන්ව රේප් කරලා තියෙනවා. කොහොම නමුත් ෆෙරෝ ඩයන්ට ඒ දේවල් අමතක කරලා දාන්න කියලා ඇයගේ හිත හදලා ඔවුන්ගේ අලුත් ව්‍යාපාරේ පටන් ගන්න යනවා. ඉතින් මෙයාලගේ ව්‍යාපාරේ පටන් ගන්න ටික දවසක් යද්දී මෙයාලගේ මාංශය සහ කැපවීම නිසා ව්‍යාපාරේ දිනෙන් දින දියුණු වෙනවා. මෙහෙම ටික දවසක් යද්දී ෆෙරෝ කියනවා ඉක්මනින්ම ඔහු නැවතත් කලින් හිටපු කැලිෆෝනියා වලට යන්න වෙනවා කියලා. නමුත් ඩයන් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒක ඇහුවට පස්සේ ඇයට ගොඩාක් දුකයි. මේ අතර ෆෙරෝ ඩයන් ඔහු නැති වෙලාවක් බලලා මැනේජර්ට කෝල් එකක් ගන්නවා. මෙහිදී ලෝරන්ස් කියනවා දැන් නම් ෆෙරෝගේ ව්‍යාපාරයේ ගොඩාක් අවදානම් තත්ත්වයක තියෙන්නේ. ෆෙරෝ හුඟ දවසක් ව්‍යාපාර වලින් ඈත් වුණ එකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ විරුද්ධවාදියා ෆෙරෝව අභිභවා යමින් කම්පැනි එක අයිති කරගන්න හදනවා කියලා. ඒක වළක්වන්න නම් හරියටම හෙට උදේ 10 වෙද්දී කැලිෆෝනියා වල උසාවියට එන්න කියලා ලෝරන්ස් කියනවා. ඉතින් පහුවදා ලෝරන්ස් ඇතුළු පිරිස උසාවියට ගිහින් ෆෙරෝ එනකම් බලන් හිටියන් ඔහු තවමත් නැහැ. නමුත් අන්තිම තප්පරේදී ෆෙරෝ උසාවියට ඇවිත් නැවතත් එයාගේ කම්පැනි එක එයාගේ යටතට අරන් ආපසු ඩයන් ඉන්න තැනට යනවා. ඉතින් ඩයන් ෆෙරෝගෙන් කොයිද ඊයේ දවස අදිසියෙම ගියේ කියලා ඇහුවත් ෆෙරෝ කියන්නේ ඒක ලොකු රහසක් කියලා. මේ වෙලාවේදී අවාසනාවට වගේ කැට් ෆෙරෝව හොයාගෙන මෙතෙන්ට ඇවිත් ඩයන් ඉන්න තැනම ෆෙරෝව කිස් කරන නිසා ඩයන් ෆෙරෝ ගැන වරදවා වටහාගෙන ඇගේ ගෙදරට දුවගෙන යනවා. පේන විදියට නම් මෙයාලගේ සම්බන්ධය මෙතනින් ඉවරයි. ඩයන් ෆෙරෝගේ දවස් 30 ඉවර වෙන්න තියෙන්නේ තවත් එක දවසක් විතරයි. ඉතින් ඔහු ඩයන්ට දුරකථනයෙන් සම්බන්ධ කරගන්න කොච්චර උත්සාහ කළත් ඇය දුවගෙන යනකොට ෆෝන් එක මඩට වැටුණ නිසා ඒක හරියන්නේ නැහැ. ෆෙරෝ ඩයන්ගේ ගෙදරට කෝල් කරත් එයාගේ අම්මා කිසිම විටක ඩයන්ට කෝල් එක ගැන කියන්නේවත් නැහැ. දවස් කීපයකින් ඩයන් ආපසු ඔෆිස් එකට ආවත් එතින්දී ඇයට දැනගන්න ලැබෙන්නේ ෆෙරෝ සදහටම ඇය සහ ව්‍යාපාරය අතහැරලා දාලා
අවසාන වතාවට කෝල් එකක්වත් දෙන්නේ නැතුව සදහටම යන්න ගිහිලා කියලා. නමුත් ෆෙරෝට නම් දැන් කීයටවත් ඩයන් නැතුව ඉන්න බෑ. ඉතින් ඔහු නැවතත් ඇය හොයාගෙන කෙලින්ම ඇයගේ ගෙදරට ගිහින් එදා උන දේ ඩයන්ට තේරුම් කරලා දෙනවා වගේම ඇයව එක්කරගෙන කැලිෆෝනියා වලට යනවා කියලා කියනවා. මේක ඇහුවට පස්සේ ඩයන්ට හොඳටම සතුටුයි. අවසානයේට ඩයන් එයාගේ දෙමාපියන්ට සමුදීලා කැලිෆෝනියා වලට යන්න පිටත් උනා. ෆෙරෝ කියන්නේ ලොකු කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා මෙයාලා කවුරුත් තාම දන්නේ නැහැ. ඉතින් මෙයාලා කැලිෆෝනියා වලට ආවට පස්සේ ෆෙරෝගේ රියදුරු ඇවිත් ඔහුට ක්ලෝඩ් ෆෙරෝ කියලා කතා කරනවා. මේ මොනවත් හිතාගන්න බැරුව ඩයන් පුදුම වෙලා බලාගෙන ඉද්දි ෆෙරෝ ඇයට හැම ඇත්තක්ම කියනවා. ඩයන්ට ඉතින් මේ උන කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බෑ. කොහොම නමුත් අවසානයේට ෆෙරෝ එයාගේ තාත්තා මේ වගේ දෙයක් ඔහුගෙන් ඉල්ලුවේ මොකටද කියලා දැන් තේරෙනවා. මොකද ෆෙරෝට දැන් තමයි ඇත්තම ආදරේ මොකද්ද කියලා තේරිලා තියෙන්නේ. ඉතින් ෆෙරෝ එයාගේ තාත්තට ගොඩාක් ස්තුති කරමින් මේ කතාව අවසන් වන අතර මේ වගේ ලස්සන මූවිස් ඉස්සරහට බලන්න දැන්ම අපගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.